එකයි දෙකයි තුනයි කියලා ගණන් කරන්න බැරි තරම් කඳු පන්තියෙන් රසක් මගේ පිටුපස්ස තියෙනවා. ඒ හැම කඳු පන්තියකම හැපිගෙන එන සීතල සුළඟක් මේ වෙලාවේදී මගේ ගතේ වැදෙනවා. සමහර වෙලාවට ඔයගලන්ට හිතෙනවා ඇති අද දවසේ වාසුලෙන් ඔයගලන්ව අපි කොහෙද අරගෙන යන්නේ කියලා. ඔව්. ඔයගලන්ට මතකයි අපි ඇල්ලට ආවා. ඇල් එක දවසකින් අපිට සංචාරය ආවරණය කරන්න බැරි වුණා. මොකද ඒ තරමටම ඇල්ල කියන නගරය අතිශය සුන්දරයි. සංචාරකීන් වෙනුවෙන්ම නිර්මාණය වෙච්ච සුන්දර පරිසරයක් තමයි ඇල්ල කියන්නේ. ඒ නිසා අපි දෙවනි දවසෙත් ඔබ ඔයගලන්ව හම් වෙන්න ආවා ඇල්ල ප්‍රදේශයේ ඉඳලා. අපිට හිතුවා දෙවනි දවසේදී මේ සුන්දර පුරවරයේ තියෙන සුන්දරත්වය තෙවෙනි අසහරහා ඔයගලන්ට සමීප කරන්න අවස්ථාව මදි කියලා. ඒ නිසා අපි හිතුවා තුන්වෙනි දවසටත් ඔයගලන්ව ඒ ඇල්ල සංචාරක පුරවරයට අරගෙන යන්න. එහෙනම් අදත් යමු වාසුලිය සංචාර සටහනේ ඒ සුන්දර පුරවරයට. මේ ඇල්ල ඇල්ලටාවොත් අනිවාර්යෙන්ම අපි බලන්නේ ස්ථානයක් තමයි ආරුක්කු නමේ පාලම. ඔන්න ඒ නිසා වසුලි අපිත් ආවා ආරුක්කු නමේ පාලම බලන්න. මොකද ඇල්ල කියන්නේ ආරුක්කු නමේ පාලම කියන්නේ බොහොම අත්‍යන්ත බැඳීමක් තියෙන ස්ථාන දෙකක්. ඉතින් අපි එනකොට ගොඩක් සංචාරකයෝ මේ ස්ථානට ඇවිල්ලා හිටියා. දේශීය විදේශීය සංචාරකයෝ අනිවාර්යෙන් මේ ස්ථානයක් නිති මේ ස්ථානේ ලස්සන ෆොටෝග්‍රාෆයක් ගන්න ඔබ අපි කවුරුත් අමතක කරන්නේ නැහැ. ඉතින් මං හිතුවා මේ ආරුක්කු නමේ පාලම ගැන ඕගොල්ලන්ට වැඩි යමක් කියන්න. අපි එන්නේ මෙතන ලස්සන ෆොටෝග්‍රාෆයක් ගන්න. හැබැයි මේක ඉංජිනේරුවරයෙකුගේ දක්ෂ නිර්මාණයක්. ඉතින් මේ පාලමේ ගැන කතා කරනවා නම් මේ පාලමේ දිග අඩි 300ක් පමණ වෙනවා. පළල අඩි 25ක් පමණ වෙන. ඒ වගේම පාලමේ උස ගත්තොත් අඩි 80ත් 100ත් අතර ප්‍රමාණයක් වෙනවා. ඉතින් කොහොම වුණත් අපි මේ ස්ථානයට එනකොටම කෝච්චියක් මේ ආරුක්කු නමේ පාලම උඩින් ගියා. අපිටත් හැකියාව ලැබුණා ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන්ම ඒ දර්ශනය ගන්න. මං හිතන්නේ අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට ඒක බොහොම වටින දර්ශනයක් බවට පත්වේවි. නමේ පාලම උඩ ඉඳගෙන ඔයගලන්ට කතා කරන්න හිතුවා. මේ වෙලාවේ නම් හවස වුණත් ලස්සන දර්ශනයක්. දැන් අපි සූදානම් වෙන්නේ ඔබේ සංචාරයට ඉතාමත්ම වටිනා වූ වෙනස්ම අත්දැකීමක් එකතු කරන්න. ඒ තමයි සංස්කෘතිමය වටිනාකමක් එකතු කරන්න. ඉතින් ඒ සඳහා අපි ආවේ හල්පේ පිහිටලා තියෙන ඓතිහාසික පත්තිනි දේවාලයට. ඔබට පේනවති මේ පරිසරයේම මේ පත්තිනි දේවාලයට මනා වූ සුන්දරත්වයක් එකතු කරනවා. ඉතින් ඇල්ල නගරයට ඉතාමත්ම ආසන්නයේ තමයි මේ පත්තිනි දේවාලය පිහිටලා තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔබ සමහර විට ඕනෑතරම් ඇල්ල ප්‍රදේශයට ඇවිල්ලා ඇති ඔබේ ජීවිතයේ විවිධ සුන්දර දේවල් ඔබ එකතු කරගෙන ඇති. හැබැයි ඔබ දන්නේ නැතුව ඇති මේවන් වූ වටිනාකමක් තියෙන ඓතිහාසික පසුබිමක් නිර්මාණය කරන පත්තින දේවාලයක් මේ අවට තියෙනවා කියලා. අන්න ඒ නිසා තමයි අපි හිතුවේ මේ ස්ථානයටත් ඇවිල්ලා අපේ වාසුලී ප්‍රේක්ෂක ඔබව ඒ පිළිබඳව දැනුවත් කරන්න. විශේෂයෙන්ම මේ පත්තිනි දේවාලයේ අවට තියෙන මේ පරිසරය ගැන ඔබට යමක් කිව යුතුමයි. මේ පත්තිනි දේවාලයේ අවට තියෙනවා
විශේෂයෙන්ම විශාල වූ වගාබිම් රැසක් ඒ විතරක් නෙමෙයි ඔබට සුන්දර මොනරුන් විශාල ප්‍රමාණයක් දැකගන්නත් අවස්ථාව තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මමතක කරන්න එපා ඔබ ඇල්ලට આવොත් හල්පේ පිහිටලා තියෙන මේ ඓතිහාසික පත්තිනි දේවාලයට ඇවිත් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයත් එකතු කරගන්න ඔබේ සංචාරයට. එහෙමත් නැත්නම් මිනි ඇඩම් ස්පීක් බලන්න යන තමයි දැන් අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් නැල්ල නගරේ ඉඳන් පස්සර පාරේ කිලෝමීටරයක් විතර යනකොට ඕගලන්ට හම්බ වෙනවා පුංචි සිරිපාදේ බලන්න යන්න පුළුවන් ඒ ප්‍රවිෂ්ඨය ලබා ගන්න පුළුවන් ස්ථානය. ඉතින් මේ ස්ථානය හොඳ වියු පොයින්ට් එකක්. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ගමන් ඕගලන්ට පුළුවන් හයික් එක්ස්පීරියන්ස් එකකුත් ලබා ගන්න. එහෙනම් අපි යමු පුංචි සිරිපාදේ බලන්න. හෙන්නා ඇල්ල රොක් එක පේනවනේ. ඇල්ල රොක් පේන ගමන් දැන් අපි යන්න හදන්නේ මිනි ඇඩම් ස්පීක් එක බලන්න. අපි ගෝවා පුංචි සිරිපාදේ බලන්න උගලන් එකද යනවා කියලා. ඉතින් මේ වගේ මේ අමාරු පඩිපෙළ වල ටිකක් තියෙනද ඒක නැගගෙන තමයි යන්න ඕනි හති දදා. හොඳටම හොඳයි උදේ පාන්දර හරි හවස හරි ආවනම් ඉතාම පහසුවෙන් යන්න පුළුවන්. හවසාවත් ඉතින් හොඳ සන්සෙට් එකක් බලාගන්න පුළුවන්. ඉතින් උදේ આવොත් හොඳ සන්රයිස් එකක් බලන්න. චුට්ටක් ඉඳගත්තා මේ ලස්සනයි මේ පේනවනේ ලස්සනයි පාර නම් ඉදින් මේක තමයි හති කියලා බෑ ඉක්මනින් යන්න උන්නට එන්ට යන්න. ඔන්න අපි ආවා අතිශය දුෂ්කර ගමන් මාර්ගයේ අවසාන ප්‍රතිඵලයට. පුංචි සිරිපාදේ උඩටම ආවා. ඉතින් අපි නම් ආවේ පොඩ්ඩක් දවල් වෙලා. ඕගොල්ලෝ එනවනම් මේ ස්ථානයට උදේ හරි හවස හරි ආවොත් පොඩ්ඩක් ගමන් මහන්සිය අඩුවෙන් බොහොම වෙනස්ම නැවුම් අත්දැකීමක් එකතු කරගන්න පුළුවන් ඕගොල්ලන්ගේ ජීවිතයට අනිවාර්යෙන්ම. ඉතින් ඕගොල්ලෝ හිතනවා තියෙන්නේ ඇයි මේ ස්ථානයට පුංචි සිරිපාදේ කියලා කියන්නේ? ඔව්. ඒකට හේතුව තමයි අපේ ශ්‍රීපාද කන්දට සමාන හැඩයක් මේ කන්දේ තියෙන නිසා තමයි මේ සංචාරකයෝ මේ ප්‍රදේශවාසීන් මේ කන්දට කියනවා පුංචි සිරිපාදේ කියලා. ඒ විතරක් නෙමෙයි මේ ස්ථානයට අහම ඕගොල්ලන්ට පුළුවන් 360 view එකක් බලාගන්න. හැම අතින්ම බොහොම ලස්සන පරිසරයක් තියෙන වචනයෙන් නිස්සර කරන්න බෑ. ඒ තරමටම සුන්දරයි. ඕගොල්ලෝ මේ ස්ථානයට එන්නම ඕනි. ඒ අත්දැකීම ඔයගොල්ලන්ගේ ජීවිතයට එකතු කරගන්න. විශේෂයෙන්ම මම මේ දැන් මේ ස්ථානයට පේනවා නැගෙනහිර පළාත්, එතකොට දකුණු පළාත, එතකොට ඌව තැනිතලා ප්‍රදේශ බොහෝමයක් අපිට දැක ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් තවත් වැදගත් දෙයක් කියන්න ඕනේ. ඕගොල්ලෝ අහලා තියෙනවනේ මේ ඇල්ලේ තියෙන්නේ හොඳ ඔක්සිජන් කියලා.
ඒකට හේතුව තමයි දැන් හිතන්නක දැමංකිව නිස්සර නැගෙනහිර පලාාතත් මේ හරියට පේනා කියලා. ඉතින් නැගෙනහිර පලාාතය ඉඳං එතකොට නුවරෙලි පල පැත්ත ගතොත් ඒ පැත්තේ එන මේ වායුදාරා එකට මිශ්‍රවන ප්‍රදේශයක් විදිහට මේ ඇල්ල ප්‍රදේශය හඳුන්වන්න පුළුවන්. ඒ නිසා තමයි මේ වටා ඉතාම සුවබර දේශගුණයක් නිර්මාණය වෙලා තියන් අර කටකතාවට තිමේ මිනිස්සු කියන්නේෙත් හොඳ ඔක්සිජන් තියෙන කියලා. කොහොමුණත් අපිටත් අවස්ථාව ලැබුණා හොඳ හුස්මටිකක් කරගෙන මේ අත්දැකීම අපේ ආදරණය ප්‍රේක්ෂකයන්ට මේ විදිහට සමීප කරන්න. ඉඳලා තවත් වියව් පොයින්ට එකක් දැකගන්න අපිට මේ සංචාර සටහන් ජීවිතය තුළ ලැබිච්ච පළවෙනි අවස්ථාව තමයි මේ අවස්ථාව. පුංචි සිරීපාදට ආවහම අපිට අවස්ථාව ලැබුණා ඇල්ල රොක් වියව් පොයින්ට් එක දිහත් මෙතන ඉඳම් බලන්න. අර බලන්නකු මේ පැති තියන්නේ ඇල්ල රොක් එක. ඉතින් සාමාන්‍යයෙන් මංකිවන පුංචි සිරීපාදය කියලා කියන්නේ විශාල ප්‍රදේශයක් ආවරණය කරන ස්ථානයක් කියලා. ඉතින් මේ ස්ථානයට විතරක් නෙමෙයි ඔගොලු අනිවාර්යෙන්ම ඇල්ලට එනවනම් ඇල්ල රොක් වියව් පොයින්ට් එකට යන්නත් අමතක කරන්න එපා. මොකද එතනට තියෙන්නේ වෙනස්ම අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වියව් එකක්. ඒ විතරක් නෙමෙයි මගේ දකුණු අත පැත්තෙන් ඔගලන්ට පේනවත් දන්නේ නැහැ පුංචියට සුදු පාට සේදයක් වගේ පොඩි දිය පහරක් පේනවද? හිතන්න ඔගලන්න පේනවා ඇති. ඒ තමයි රාවනා දියල්ල. ඉතින් අපේ සංචාරයේදී අපි රාවනා දියල්ල ඔගලන්ට පෙන්වා. අන්නේ රාවනා දියල්ල තමයි මෙතනට පේන්නේ අන්න අර විදිහට පුංචි සේලයක් වගේ. ඉතින් කොහොමුණත් අපි හිතුව අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මේ හැම දෙයම අපි සමීප කරන්න ඕන නිසා මේ ස්ථානයට ඇවිල්ලා ඒ ගැනත් ඔබව දැනුවත් කරන්න. ඉතින් අපිට නම් ඇල්ල රොක්කට යන්න අවස්ථාවක් ලැබුණ නෑ මේ තියෙන කාල වේලාවත් එක්ක. හැබැයි අනිවාර්යෙන්ම ඔබ ඇල්ලට එනවා නම් අනිවාර්යම යන්න ඕන තැනක් තමයි ඇල්ල රොක් කියන්නේ. ඔබලන්ට පේනවානේ මේ අත්දැකීම ලබාගන්නේ අපි අනාරක්ෂිත තත්ත්වයක් කරද නෙමේ බොහොම ආරක්ෂිත තත්ත්වයක් කරදේ. ඉතින් මට දැන් මේ වෙලාවදී ෆුල් බඩි හානස් එකක් මේගොල්ලෝ මේ විදිහට අන්දනවා. ඉතින් ඕගොල්ලන් තවත් මේ එක්ස්පීරියන්ස් එකට මේ විදිහටම ඕගොල්ලන්ටත් හානස් එකක් ඒගොල්ලන් අන්දනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ එක්ස්පීරියන්ස් එක මම මේ පිස්සෙල්ලා ගත්ත ඔගලන්ට මතක ඇති අපි සෙම්බුවත් එකේ වෙලාවේදී ඒ වෙලාවදී මේ හාෆ් බොඩිනේ සාමාන්‍ය මේ තමයි ෆුල් බඩි හානස් එක පාවිච්චි කරන්නේ. පාවිච්චි කරන්නේ. හරි. ඉතින් ඉතින් මේ විදිහට උගලන්ට පුළුවන් සේෆ්ටි හෙල්මට් එකකුත් තියෙනා නේද? ඉතින් මේ දේවල් අපි පළඳගෙන තමයි මේ ඇක්ටිවිටි එකේ නිරත වෙන්නේ. හරි. දැන් අපි යන්නේ අපේ පොයින්ට් එකටනේ. ඔව්. හරි. අපි ආවා අපේ පොයින්ට් එකට.
ග්‍රේෂන් හරි දැන් අපි ආව පොයින්ට් එකට ස්ටාර්ට් පොයින්ට් එකට දැන් මෙතනදී මොකද කරන්නේ හරි මෙතනදී මෙන්න මෙහෙමයි ඔයාලට මතයදී අපි මේ හානස් එක මම දානකොට මම යාව එකපාරක් චෙක් කරා මේ අයිටම් එක අයිටම් හැමදෙම චෙක් කරා ඔයාගේ මේ පින් සයින් කරා කොහොමද මේ වගේ දෙයක් කරා ඒ වගේම දැන් මෙතනත් වෙනවා මෙතන මම ඔයාව චෙක් කරාට පස්සේ එහා පැත්තේ ඉන්ස්ට්‍රක්ටර් ඇවිල්ලා අප්සරක් කරව චෙක් කරනවා ඒ කියන්නේ ක්‍රොස් චෙක් එකක් වෙනවා ඒ කියන්නේ අපි අතින් මිස්ටේක් එකක් වෙන තියෙන එක අඩුම අවමට්ටමක තමයි තියෙන්නේ ඕකේ හරි Again, up security first. Oh, security first. Ena, up ready. Ogolut ready venna. Manga yawa apuru check karana. Check. Okay. Pin sok koma gale wenna. Ah, gale. Oh. Hari me gata yana tallan roping. Ready? Ready. Okay, 3 2 1 go. අපිට අවස්ථාව ලැබුණා වෙනස් වූ අත්දැකීමක් වාසලේ අපේ ප්‍රේක්ෂකයන්ට සමීප කරන්න. ඔබට පේනවා ඇතිනේ මේ අත්දැකීම හරිම වර්ණවත්, හරිම සුන්දරයි. ඉතින් ඇල්ල ප්‍රදේශයේ වැඩිපුරම ජීවත් වෙන්නේ වතුකරේ ජීවත් වෙන්නේ දමිළ ජනතාව. ඉතින් දමිළ ජනතාවගේ විවාහ මංගල උත්සවයකට තමයි අපිට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණේ. ඔයගලන්ට පේනවා ඇතිනේ මේ මුළු දෙවොලම විවිධ වූ වර්ණවලින් ඉතාමත්ම සුන්දර ආකාරයෙන් හැඩවෙච්ච පිරිස ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මගේ අසලින් ඉන්නේ මේ ලස්සන මනාලිය අයත් බොහොම සුන්දරයි. ඉතින් අපි හිතුවා ඇලට ආපු ගමනේදී මේ වගේ අවස්ථාවක් අපිට දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒ නිසා මේ අවස්ථාවට සහභාගී වෙලා ඔබටත් මේ සුන්දර අවස්ථාව සමීප කරන්න විශේෂයෙන්ම සෙනසුරාදා දිනවල විවාහ මංගල උත්සව වැඩිපුර මේ දමිළ ජනතාව පවත්වනවා. ඉතින් අපිට මේ දෙවොලට ආවම මේ අවස්ථාව ලැබුණා ඔයගලන්ට පෙන්නන්න. ඉතින් වාසලයෙන් අපි මේ දෙපළටම ඒ කියන්නේ මේ සුන්දර මනාලියටත් ඇගේ ස්වාමි පුරුෂයාට අද දවසේ මේ එළඹෙන විවාහ දිවිය ඔවුන්ගේ සර්ව ප්‍රකාරම සාර්ථක වේවා කියලා අපි හදවතින්ම ඔවුන්ට සිතට කරනවා. අලුත් ප්‍රබෝධයක් එක්ක ඇල්ල නගරය මේ සංචාරක පුරවරය ඔබව පිළිගන්න සූදානමින් ඉන්නවා. ඉතින් ඔබ දන්නවා ඔබ සමහර විට සංචාරයට ප්‍රිය කරනවා ඇති. හැබැයි මේ රටේ තියෙන වර්තමාන තත්ත්වයත් එක්ක
ඔබේ සංචාරය යම් කිසි ප්‍රමාණයකට මන්දගාමී ස්වරූපයක් ගන්න ඇති. හැබැයි දැන් ඔබ දුක් වෙන්න අවශ්‍ය නැහැ. ඔබට නැවත වතාවක් මේ සුන්දර පුරවරයට, මේ සුන්දර ප්‍රදේශවලට නැවත වතාවක් එන්න අවස්ථාව තියෙනවා. ඉතින් රජය ඔබව දැනුවත් කරපු පරිදි, ආරක්ෂකංශ ඒ වගේම වෛද්‍යංශ දැනුවත් කරපු පරිදි ඔබට අවස්ථාව තියෙනවා ඔබේ ආරක්ෂාව තහවුරු කරගන්න ගමන් මේ සුන්දර ප්‍රදේශවලට ඇවිල්ලා ඔබේ ජීවිතයට ඒ අලුත් අත්දැකීම් එකතු කරගන්න. ඒ වගේම තමයි අපි කියන්න ඕනේ අපිට මේ ඇල්ල සංචාරක පුරවරේ ඇවිදිනකොට සංචාරය කරනකොට අපි දැක්කා සමහර ස්ථානවලට ඔබ විසින් එකතු කරලා තියෙන මේ අපද්‍රව්‍ය. ඉතින් ඒ දේවල් ගැනත් ඔබ අනිවාර්යයෙන්ම කල්පනාකාරී වෙන්න ඕනි. විශේෂයෙන්ම මේ ඇල්ල නගරය තවත් සංචාරකීන්ට ආකර්ෂණීය නගරයක් බවට පත් වුණොත් මම හිතන්නේ මේ ඇල්ල පුරවරේ අතුරක් සිදුරක් නැර සංචාරකින්ගෙන් පිරි ඉතිරි යන ස්ථානයක් බවට පරිවර්තනය වේවි. ඉතින් ඒ ප්‍රාර්ථනාවත් එක්ක ඔබ දන්නවා අපි සති 3ක් පුරාවටම මේ සුන්දර සංචාරක පුරවරය ඇල්ල ප්‍රදේශය පිළිබඳව ඔබට වඩා වඩාත් වැඩි විස්තර ලබා දුන්නා තවත් ඔබේ සංචාරය අර්ථාන්විත කරන්න. එහෙනම් අදට අපි ඔබේ නිවහනින් සමු ගන්නවා ලබන සතියේත් මේ වගේම සුන්දර පුරවරයක සුන්දර සංචාර සටහනකින් ඔබව හමු වීමේ බලාපොරොත්තු වෙමි. Phantom. Yeah.